එක දන ටෑම් වර්ගයේ බෙදීම එක දන කොට් වර්ගයේ සමානයි. එක ඍණ ටෑන් ඒ බෙදීම එක ඍණ කොට් ඒක සම්පූර්ණ වර්ගයේ සමානයි ටෑන් වර්ග ඒ කියලා අපිට පෙන්වන්න තියෙන්නේ. අපි මුලින්ම මෙන්න මේ ප්‍රකාශය බලමු. එක දන ටෑන් වර්ගයේ ඒ බෙදීම එක දන කොට් වර්ගයේ ඒ. එක දන ටෑන් වර්ගයේ බෙදීම එක දන කොට් වර්ගයේ ඒ කියන ප්‍රකාශය. අපි ඒක සුළු කරගමු. එක දන tan වර්ගයේ ලියා ගන්න පුළුවන් අපි sin වර්ගයේ බෙදීම cos වර්ගයේ. sin වර්ගයේ a බෙදීම cos වර්ගයේ a සම්පූර්ණ බෙදීම. එක දන cot වර්ගයේ ලියන්න පුළුවන් cos වර්ගයේ බෙදීම cos වර්ගයේ a බෙදීම sin වර්ගයේ a විදිහට. අපි ඒක තවත් සුළු කරගත්තොතින් මෙතන යට හරය cos වර්ගයේ ගෙනියමු. cos වර්ගයේ ඇසුරෙන් cos වර්ග a දන sin වර්ග a සම්පූර්ණ බෙදීම යටපදෙත් හරය sin වර්ගයේ ලිව්වොතින් මෙතන sin වර්ගය ලැබෙනවා. sin වර්ගය දන cos වර්ග a. එතකොට අපිට ලැබෙනවා මෙතන cos වර්ග a sin වර්ගය දන cos වර්ගය සමාන 1යි. බෙදීම sin වර්ග a sin වර්ගයේ දන cos වර්ගයේ සමාන 1යි. අපිට ලැබෙනවා 1 යට cos වර්ගයේ බෙදීම 1 යට sin වර්ගයේ වැඩි කිරීම හරය ලවය මාරු කරලා ලියමු. sin වර්ගයේ යට 1 සමානයි sin වර්ගයේ බෙදීම cos වර්ගයේ සමානයි tan වර්ගයේ කියලා ලැබෙනවා. sin වර්ගයේ දන cos වර්ගයේ sin වර්ගයේ යට cos වර්ගයේ සමාන tan වර්ගයේ. එකින්ද 1 දන tan වර්ග a යට 1 දන cot වර්ගයෙන් අපිට tan වර්ගය ලැබුණා. අපි දැන් මෙන්න මේ ප්‍රකාශය බලමු. 1 ඍණ tan a බෙදීම 1 ඍණ cot a සම්පූර්ණ වර්ගය. 1 ඍණ tan a බෙදීම 1 ඍණ cot a මේකේ සම්පූර්ණ වර්ගය. මේකත් අපි සුළු කරගමු. 1 ඍණ tan a ලියා ගන්න පුළුවන් sin a බෙදීම cos a. sin a බෙදීම cos a යට මෙතන 1 ඍණ cot a ලියා ගන්න පුළුවන් cos a බෙදීම sin a. මේක සම්පූර්ණ වර්ගය. මේක යටපදයේ cos a හරය විදිහට ගත්තොත් cos a ඍණ sin a ලැබෙනවා සම්පූර්ණ බෙදීම. මෙතනත් sin a හරය විදිහට ගමු. මෙතනත් අපි ලැබෙනවා sin a ඍණ cos a මේකේ සම්පූර්ණ වර්ගය. සමානයි අපිට මේක ලියන්න පුළුවන් cos a cos a ඍණ sin a බෙදීම වැඩි කිරීමේ ලියලා හරය ලවයට මාරු කරලා ලියමු. මෙතන ලැබෙනවා sin a බෙදීම sin a ඍණ cos a පල්ලෙහේ. sin a ඍණ cos a මෙතන තියෙන cos a ඍණ sin a මෙතන තියෙන sin a ඍණ cos a. අපි මෙතන ඍණක් එළියට ගමු. එතකොට ලැබෙනවා cos a ඍණ sin a බෙදීම cos a වැඩි කිරීම sin a බෙදීම. මෙතන ඍණක් එළියට ගත්තොත් ඍණක් ගත්තොත් අපිට ලැබෙනවා cos a ඍණ sin a. මේ සම්පූර්ණ ප්‍රකාශ වර්ගය තියෙන්නේ cos a ඍණ sin a cos a ඍණ sin a බෙදිලා යනවා. අපිට ලැබෙනවා sin a බෙදීම cos a ඍණ මේක සම්පූර්ණ වර්ගය. වර්ගය වෙනකොට ඍණ කැපිලා යනවා. sin a බෙදීම cos a tan a tan a වර්ගය tan වර්ග a අපිට හොයන්න දීලා තියෙන tan වර්ගය. ඒ අනුව 1 දන tan වර්ගයේ බෙදීම 1 දන cot වර්ග a ගෙනොත් අපිට tan වර්ග a ලැබුණා.
මෙතන තියෙන එක ඍණ tan a බෙදීම එක ඍණ cot a ගේ සම්පූර්ණ වර්ගනොත් අපිට tan a ලැබුණා. LHS සමානයි RHS.